ඉන්දියාවේ සිට මෙරට මුහුදු සීමාවට පැමිණි MV Express Pearl නෞකාව ගිනිගෙන විනාශ වූයේ 2021 වසරේ මැයි මාස 19 වෙනිදායි. නයිට්‍රික් ඇසිඩ් ඇතුළු රසායනික ද්‍රව්‍ය ඇතුළත් බහලුම් රැගෙන යමින් සිටි එම නෞකාව ගිනිගැනීමෙන් මෙරට සමුද්‍රීය පරිසර පද්ධතියට සිදුුණේ අතිවිශාල හානියක්. එලෙසින් මෙරට මුහුදු කලාපයට දැඩි බලපෑමක් ඇති කළ Express Pearl නෞකාව ගිනිගැනීමට ලක් වී දවසරකට පසුවත් එපිලිබඳව බොහෝ දෙනා නිරන්තර අවධානයෙන් පසුවන්නේ තවදුරටත් එම නෞකාවෙන් සමුද්‍රීය පරිසර පද්ධතියට හානි සිදුවීමෙන් පවතින බවට මතපල වීමත් සමගයි. මෙම ඛේදවාචකයේ හේතුවෙන් අපවිත්‍ර වූ විරල තීරයෙන් ප්ලාස්ටික් ඇතුළු අපද්‍රව්‍ය ඉවත් කිරීමේ කටයුතු දෙවසරක් මුළුල්ලේ සමුද්‍රීය පරිසර ආරක්ෂණ අධිකාරිය මගින් සිදු කරනු ලබනවා. ඒ අනුව මේ වන විටත් පුත්තලම සිට කොළඹ දක්වා විරල කලාපයන්හි හඳුනාගත් ස්ථානයන්හි පවිත්‍රතා කටයුතු සිදු කරමින් පවතිනවා. දැනටත් ඔයගොල්ලන්ට පේනවා ඇති මෙතන ප්ලාස්ටික් කැට දැනටත් ගොඩ ගහනවා. අපි කරන්නේ මේක ක්ලීන් කරනවා. වාරකම් පටන් ගන්නවත් එක්කම ඔය ගොඩ ගහනවා මූදෙති පිච්ච ඒවා. එතකොට ඒවා දිනපතා අපි පිරිසිදු කරනවා පැය 6ක විතර කාලයක්. මේ ප්‍රජාව එකතු කරගෙන එවැනි පසුබිමක් තුල අදුදැස්සම බෝපිටිය සරක්කුව වෙරළ තීරයට මියගිය කැස්බෑවුන් දෙදෙනෙකු සහ මියගිය ඩොල්ෆින් මත්ස්‍යයෙකු ගොඩ ගසා තිබුණා. එම ප්‍රදේශයේත් වෙරළ පවිත්‍රතා කටයුතු සිදු කරන අතර දිවරෙන් පවසන්නේ නෞකාවෙන් සිදු වූ පරිසරික හානිය හේතුවෙන් මෙලෙස මුහුදු ජීවීන් මිය යන බවට තමන් සැකපල කරන බවයි. මියගිය මුහුදු ජීවීන්ගේ ශරීර වන්ජීවි දෙපාර්තමේන්තුව වෙත පරීක්ෂණ සඳහා ලබා දීමට සමුද්‍රීය පරිසර ආරක්ෂණ අධිකාරිය ඉවරගෙන තිබෙනවා.